චාමික අයිබෝන්. අයිබෝන් රංගන, මේ ඊයේ කතා කරපු දේ ගැන මුළු රටම දන්නවා. ඊට පස්සේ තමයි හරියටම ඇත්ත අනහරණය වෙන්න පටන් ගත්තේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මොකද මේ කුප්පිත වීම හොඳම නැති වුණත් අන්තිමට යුද ප්‍රකාශයක් වුණානේ ඊයේ. මං හිතන්නේ රාත්‍රිය වෙනකම්ම ඒ දේ වෙමින් තිබුණා. යුද්ධේ තිබුණා නේද? යුද්ධේ තිබුණා. ඉතින් ඔන්න ඔහොමයි තත්ත්වේ. එයාලගේ සංගමේ සංයමේ එහෙමයි ඉතින්. කමන්නෑ ඉතින්. ඒක එහෙමයි කියමුකෝ. අද වැඩේ මෙන්න මෙහෙමයි. මොකද්ද අද වැඩේ? ඔව්. අද කතා කරන්නේ බොහොම කාලාන්ත ඇක්ටිස් අපේ රටේ ඇති වෙලා තිබෙන බරපතල ගැටලුවක් සම්බන්ධයෙන්. අද ඒ ගැටලුව තත්ත්වයේ එන්නම උග්‍ර වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් net එකෙන් බැලුම් ගල වසර ගණනාවක් සිට ආවරණය කරලා තියෙනවා. ඒ වගේම අපිට මතකයි චාමික, දැනට මේ අවුරුද්දේ ජූලි මාසයේ වෙනකොට අපිත් මේ ප්‍රදේශවල සංචාරය කරා. රටේ බොහෝ දෙනෙක් බොහෝ මාධ්‍යන් මේ සම්බන්ධයෙන් කතාබහට ලක් කළා. මොකක්ද මේ සිද්ධිය කියලා අපි අහමු මේ මහින්ද අමරවීර ඇමතිතුමා තමයි මේ වෙලාවේදී කතා කරන්නේ. අද දිනේ උමාවේ මේ ගැටලුව පිළිබඳව පරීක්ෂා කිරීමට අපි මේ ප්‍රදේශයට පැමිණියා. මූලික අපි සාකච්ඡාවක් ඒ අදාළ සියලු නිලධාරීන් එක්ක මේ ව්‍යාපෘතිය ඇති වෙන තත්ත්වය පිළිබඳවත්, ඒ වගේම අනාගතයේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ඉන් අනතුරු අපි ස්ථාන මේ වෙනකොටත් පරීක්ෂා කරමින් යනවා. අපිට පැහැදිලිව පේනවා මෙතන ගැටලුවක් තිබෙන බවත්, ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවත්. දැන් අපිට කළ යුතු වෙන්නේ මේ පීඩාවට පත්වුණු ජනතාවට වහාම සහන ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නත්, ඒ වගේම විකල්ප ස්ථාන ලබා දීමට සුසු අයට ඒ ස්ථාන ලබා දීමත්, ප්‍රථමයෙන්ම පානීය ජලය ගැටලුව විසඳීමක් තමයි ප්‍රමුඛතම කාර්යයන් විදියට අපි ජනතාවගේ පැත්තෙන් හඳුනගෙන තියෙන්නේ. ඒ වෙනුවෙන් අපි ගන්න තියෙන ක්‍රියාමාර්ග පිළිබඳව අද මූලිකව සාකච්ඡා කරා. මේ ජනතාවට පානීය ජලය ලබා දීමේ කඩිනම් වැඩපිළිවෙළ පිළිබඳව සහ ඉඩම් ලබා දීම පිළිබඳව ඒ ආදී වශයෙන් අපි බොහෝ කරුණු සාකච්ඡා කරා. වගේම අපි එකඟතාවයන්ට පැමිණියා වහාම මේ ප්‍රශ්නවලට මැදිහත් වෙලා කටයුතු කරන්න. ඒ වගේම මමත් අනුරාධ ජයරත්න නියෝජ්‍ය අමාත්‍යතුමත් අපි තීන්දු කරා අවම වශයෙන් මාසයකට වතාවක් හෝ මේ ප්‍රදේශයට ඇවිල්ලා මේ ජනතාවත් එක්ක ප්‍රශ්න සාකච්ඡා කරලා ඒවට විසඳුම් ලබා දෙන්න. සාමික අපි නිතරම පුරු වෙලා තියෙන්නේ අරයාගේ තමයි වැරද්ද, මෙයාගේ තමයි වැරද්ද කිය තමන්ගේ අතපීඩා ගන්නනේ බොහෝ දෙනෙක් කුරු වෙලා තියෙන්නේ. හැබැයි දැන් මේ උමාවේ ව්‍යාපෘතිය වසර ගණනාවක් තිස්සේ ආරම්භ වෙලා ක්‍රියාත්මක වෙද්දිම දැනගත්තු ප්‍රධානම කාරණාව තමයි නිශ්චිත සැලසුමක් නැතිව ඔහේ හිතුමතේට මේ ව්‍යාපෘතිය කරගෙන යාම සහ මේකෙදි සිද්ධවෙමින් පැවතුණු පරිසර හානියන් මහජන පීඩාවන් නොසලකා හරමින් තවදුරටත් මේ ව්‍යාපෘතිය කරගෙන යෑම. ඔව්. එතකොට දැන් රංගන විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි, ප්‍රශ්නයක් මොකක් හරි තියෙනවා නම් ඒකට මාධ්‍යට පිළිතුරු දීලා අත පිහදා ගන්නවට වඩා, පැත්තකට වෙනවට වඩා, වෙන කෙනෙකුගේ පිට ඒ වගේ කීම පටවල අයින් වෙනවට වඩා, ජනතාවට ඇත්තම විසඳුමක් දීලා ඒ විසඳුම වචනයෙන් පමණක් නෙවෙයි ක්‍රියාවෙන්මක් විසඳුමක් වෙනවා නම් හොඳයි කියලා තමයි net එකෙන් බැලුම් කළ විදිහට අපි හිතන්නේ. දැන් මේ උමාවේ බහුකාර්ය ව්‍යාපෘති නිසා පීඩාවට පත් ජනතාව සහ ඒත් එක්ක මේ පරිසර පද්ධති වල දෙන හානිය සම්බන්ධයෙන් පරිසරවේදී net එක මේ පීඩාවට පත් ජනතාව පාරට බැස්සා. පාරට බැලලා හඳුන කළ කිව්ව මේ ව්‍යාපෘතිය කරන්න එපා, කරොත් එහෙනම් මේ වගේ හානින් සිද්ධ වෙනවා, තවදුරටත් මේ ප්‍රශ්නේ උග්‍ර අතට පත් වෙනවා කියලා. ඉතින් මේ පාරට බැහැලත් උද්ඝෝෂණ කරලත් හර්තාල් කරලත් හැබැයි මේ උදුවේ ජයග්‍රහණය කරගන්න හදපු ඉතන ඉල්ලීමක් තිබුණා. දැන් අවසානයේ ප්‍රතිඵලයක් විදිහට මෑත කාලෙම අපි දැක්කා දැන් පාර්ලිමේන්තු ඇමතිවරුන්ගේ අනු කමිටුවක් සකස් කරලා ඒ කමිටුව විසින් මේ ස්ථානීය පරීක්ෂණයන් කළා, අදාළ නිර්දේශන ලබා දීලා ඒ සඳහා විධිමත් කඩිනම් විසඳුම් දෙනවා කියලා තමයි මේ කමිටුවේ සභාපතිවරයා වෙන මහින්ද අමරවීර ඇමතිතුමා කිව්වේ. දැන් ඉන් එහාට තමයි නිලධාරීන්ට වගකීම් පැවරෙන්නේ මේ අදාළ විසඳුම් සොයාගෙන යන ක්‍රියාවලිය කරන්න. ඔව්. එතකොට ඒ විසඳුම් හොයාගෙන ගියාට පස්සේ අන්න ඒවට ඒ හම්බෙන විසඳුම් වලට කොහොමද කරන්න ඕන, මේ ව්‍යාපෘතියින්ද හානියක් වෙලා තිබෙනවා නම් ඒකට නිසි විසඳුම් කොහොමද ක්‍රියාවට නගන්නේම කියලා හොයලා බලලා ඒ ක්‍රියාවට නැගිය යුතු තත්ත්වයක් තිබෙනවා. නමුත් දැන් මෙතන වෙලා තියෙන්නේ තවමත් ප්‍රශ්න එහෙම්මමයි, එක එක තැන දිනෙන් දින එය වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තමයි දකින්න තිබෙන්නේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට පහුගිය සතියේ නැවත වතාවක් බදුල්ල නගරයට ඇවිල්ලා මේ පීඩාවට පත් ජනතාව උද්ඝෝෂණය කළා. මොකක්ද උද්ඝෝෂණය කරලා කියන්නේ? ජනාධිපතිතුමා එතෙන්දී දැකලා අපිට දුන්න සාකච්ඡාවක් ජූනි මාසේ 30 වෙනිදා. ඒ සාකච්ඡාවේදී එතෙන්දී එතුමා අපිට පොරොන්දු වුණා අමාත්‍ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා මේකට විසඳුම් දෙනවා කියලා. එක පැත්තකින් තන පැත්තකින් කිව්වා මම මේ වෙනුවෙන් කමිටුවක් පත් කරනවා කියලා. කමිටුවක් පත් කරපු බව සැබෑව. ඒකේ ප්‍රතිඵල එතෙන්දලා මේ දක්වා එනකොට අපිට සිද්ධ වුණා මේ අපිට පොරොන්දුච්ච දෙයක් කිසි දෙයක් ඉෂ්ට වුණේ නැහැ. තවදුරටත් අපිට මේක ඉවසන්න බැරි නිසා අපිට අවශ්‍යතාවයක් තිබ්බා බදුල්ල නගරයේ ප්‍රධාන කාර්යාල ටික තියෙන්නේ මේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන නගරයේ බදුල්ල, පළාත් ප්‍රධාන නගරයේ බදුල්ල. ඒ නිසා අපි බදුල්ලට ගිහිල්ලා බදුල්ලේදී අපිට බදුල්ල නගරයේ
නගරය ආක්‍රමණය කරන්න පුළුවන් කියන ශක්තියක් ඒවේ. අපි කරන්නේ මේක මේ බලහත්කාරකමකට නෙවෙයි, අපේ හිතේ තියෙන වේදනාව වලට, අපේ තියෙන ප්‍රශ්න ටික නිසා මිනිසුන්ගේ එකතුවක් තියෙනවා මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න. ඒ නිසා අපි බදුල්ලට කියලා ඒ වගේ දෙයක් කරා. ඔව්, දැන් ප්‍රශ්න වලට විසඳුම් හොයන්න කමිටුපත් කරන එක ඈත අතීතයේ ඉඳන්ම අපේ රටේ ක්‍රියාත්මක වෙන දෙයක් නේ. සමහර කමිටු තිබුණා ප්‍රශ්න අනුභව කිරීමේ කමිටු වගේ කමිටු. සමහර කමිටු තිබුණා ප්‍රශ්න වලට විසඳුම් හොයනවා වෙනුවට විනෝදය සැපයීමේ කමිටු. ඔන්න ඔය ආකාරයේ කමිටු ක්‍රියාත්මක වෙද්දී මෙන්න මේ කමිටු මොන වගේද රංගන? දැන් මේ විනෝදය සැපයීමක් විනෝදය සපය ගන්න නැති ගියවුදුවේ වෙනත් වෙනත් ආකාරවලින්. හැබැයි මේ පදිංචි ජනතාවට එහි තියෙන පීඩාව ගැන වචනින් කියලා විස්තර කරන්න බැහැ. චාමික අපි කලින් වැඩසටහන් වලත් අපි කිව්වා මේ ජනතාව කොයිතරම් පීඩාවට පත් වෙලා තියෙනවද කියලා. ඉතින් ඒ කාරණාව නැවත අලුතෙන් පැහැදිලි කර දිය යුතු නැහැ. දැන් ජනතාව දැන් ප්‍රධාන වශයෙන් කියව ප්‍රශ්න තමයි ඒ ජනතාවගේ නිවාස හානි වෙලා තියෙනවා, දේපළ හානි වෙලා තියෙනවා. ඒත් එක්කම තමන් කරපු කෘෂිකාර්මික කටයුතු කරගන්න විදිහක් නැහැ. බොන්න වතුර ටිකක් නැහැ. දැන් ඉතින් ඔය බොන්න වතුර ටිකක් නැති ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නයක් නේ මිනිස්සුන්ට තියෙන. ඉතින් හැබැයි අපි දැන් මේ පහුගිය සතියේත් මේ බදුල්ල බණ්ඩාරල සහ මේ උමාවය ආශ්‍රිතව අපි සංචාරය කරලා බැලුවා. හැබැයි සමහර වෙලාවට අපි දැක්කා සමහරලාට යුද හමුදාව, සමහරලාට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්වත් යොදාගෙන සමහර ට්‍රැක්ටර් වලින් බවුසර් වලින් වතුර බෙදා දෙනවා අපි දැක්කා. දැන් ඉතින් ගම්මු කියනවනේ හරියටම වතුර ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් අපි ඇහුවා මේ බවුසර් වලින් වතුර ගෙන ගිහලා කාටද බෙදන්නේ එහෙනම් කියලා. ඔව් හරි. ඒ අපි කියනවා එහෙම දෙනවා කියලා. අපි කියන්නේ මේගොල්ලොට දැන්ට ලක්ෂ 50ක් විතර වතුර අවශ්‍යතාවය තියෙනවා. එක ගෙදරකට සාමාන්‍ය ලීටර 500ක් දෙනවා දවස් 10කට 12කට විතර සරයක්. නමුත් දෛනික අවශ්‍යතාවයවත් මිනිසුන්ට ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන යම්කිසි ප්‍රමාණය බෙදර බව සැබෑව. බවුසර් තියෙනවා. අපේ සහලේකම් කාර්යයට බවුසර් 76ක් එතන දුවනවා. නමුත් එතනින් බවුසර් 75න් 4න් එකක්. බවුසර් 20ක් 10 විතර හැමදාම බවුසර් ටික නිකන් තියෙන්නේ. සමහර වෙලාවට ඩ්‍රයිවර්ස්ලා නැහැ. සමහර වෙලාවට වතුර නැහැ. වැඩි හරියක් වතුර නැති කමර තියෙනවා. ඉතින් මේගොල්ලෝ මේක සම්පූර්ණ සැපයුම අපිට දෙන්නේ නැහැ. ඇත්තටම ඇත්ත කතන්දරේ එක. කිනිදොයි නිම්නේ 70 අඹදණ්ඩේ ගම ඒ ව්‍යාපෘතිය විවෘත කරලා පසුදින මෙන්න ගඟමැදින් ගිලා බහින වතුර ටික සේරම යටට. එතකොට අපි දන්නවා ඒකත් අසාර්ථකයි කියලා. මේගොල්ලෝ අපි ගිහිල්ලා බලනකොට එතන පළවෙනි දවසේ වතුර ටික සේරම ගිලා බහිනවා. දෙවෙනි දවසේ බලනකොට පොඩි ගැලුම් දීලක් තියෙනවා. නමුත් මේ ව්‍යාපෘතියේ මිනිස්සු කොටසක් ගිහලා අතන ගිහලා ෂොපින් බෑග් කොටලා මේක වහන්න බලනවා. මේ වගේ මම බාල වැඩ තමයි මේගොල්ලෝ මේ රටට ලෝකෙට පෙන්වන්නේ. ඒකල වතුර ටික එතන ගෙනියන්න හදනවා. ඊට පස්සේ ආපහු කියන එතනට උඩින් වැලි කොට ටිකක් ගහලා බටයක් දාලා ඊටු ටික පල්ලයට වතුර විනිය කියලා. මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ නැහැ ඒගොල්ලෝ. මේ වගේ බාල බොළඳ වැඩ තමයි කරන්න හදන්නේ. කරපු දේවල් දැක්කම පස්සේ නම් ඉතින් ජනතාවලත් පේනවා මේ බාල බොළඳ වැඩ කියලා. මොකද ස්ථිර විසඳුමක් නැති නිසා. ඔව්. අනිත් කාරණාව තමයි රංගන දැන් විශේෂයෙන්ම මේ වගේ ප්‍රශ්න මතු වුණාට පස්සේ වාචිකව පිළිතුරු සැපීමේ ක්‍රමවේදයක් තිබෙනවානේ. එතකොට හැබැයි මේ වතුර ප්‍රශ්නයට මේ උමාඔය ගැටලුවට වචනවලින් විතරක් පිළිතුරු දීලා මදි, විසඳුම් දීලා මදි. ඊට පස්සේ දැන් ඔය වගේ ප්‍රශ්න වලට ලිඛිතව පිළිතුරු සැපීම විසඳුම් ලබා දීම කියලා තියෙනවානේ. එතකොට මේක ලිඛිතව කරලත් බෑ. මොකද මේක වතුර ප්‍රශ්නයක්, උමාඔයේ ප්‍රශ්නයක්, ජනතාවගේ ප්‍රශ්නයක්. අන්න ඒ නිසා මේකට ලිඛිතව හෝ වාචිකව දෙන උත්තර, විසඳුම් මෙන්න මේවා ක්‍රියාවට නැගීම අනිවාර්යෙන්ම කළ යුතුයි. එහෙම නැත්නම් මෙතන විනාශයක් වෙනවා. ඒක මේ ජනතාවගෙන් එක්කෙනෙකුට දෙන්නෙකුට විතරක් නෙවෙයි, මේක මුළු රටටම වුණත් බලපාන්න බැරි නෑ. ඔව්. මොකද මීට කලින් මේ ජනතාව ගෙදර ලින්දෙන් වතුර ඇදගෙන පාවිච්චි කරපු ජනතාවක්. ඔව්. මොකද අපි ලංකාවේ අනිකුත් පළාත්වල වගේ හොඳින් වතුර තිබිච්ච ප්‍රදේශයක්. හැබැයි දැන් අද ලින් සම්පූර්ණයෙන් වේරිලා ගිහින් තිබ්බට, ගොවිබිම් පාළු වෙලා වේරිලා ගිහිල්ලා තිබ්බට, වෙනත් ඇලදොල ගංගා හිඳිලා ගිහිල්ලා තිබ්බට, සතෙකුට බොන්න වතුර ටිකක් නැති වුණාට මේවා කලින් සශ්‍රීකව පැවතිච්ච ප්‍රදේශ. දැන් ජනතාව කියන විදිහට සහ අපි ගිහිල්ලා බැලුවාට පස්සේ තියෙන සත්‍ය ඕක තමයි. දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් වතුර බොන වතුර ප්‍රශ්නේ එකක්. ඊළඟට දැන් මේ ජනතාව පදිංචි වෙලා හිටපු නිවාස. දැන් නිවාස බිත්ති පුපුරලා, පොළව ඉදිරිතල්ලා, සමහර පැතුලින් කඩාගෙන වැටලා, අවසානයේ මේ වෙනකොට අදාළ බලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා මේ බොහෝ ස්ථානවලින් ජනතාව ඉවත් වෙන්න කියලා, මේ ගෙවල් වලින් වහාම ඉවත් වෙන්න මේව අවදානම් කලාප විදිහට නම් කරලා තියෙනවා. ඉතින් යම් කිසි හානියක් වුණොත් දැන් මේ වෙනකොට වර්ෂාව ඇදහැලනවා. දැන් අර ඉදිරිතල්ලා පොළව වෙන් වෙච්ච තැන් වලින් වතුර පහළට ගලාගෙන ජනතාව තවත් දැඩි බයටපත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය තත්ත්වය ගැනත් ගම්මු කිව්වෙ මෙන්න මෙහෙම. අංග සම්පූර්ණ කළ වැඩ අවසන් කරේ 2012 දෙසැම්බර් මාසේ. දැන් මේ ප්‍රදේශයේ නිවාස 23ක් ඉවත් කරලා තියෙනවා. මේ නිවසත් ඒ 23ට අයිති වෙනවා. මේ තියෙන්නේ මාගේ නිවස. අතිවාරමේ සිට විශාල පැලුම් මුළු ගේ පුරාම විහිදලා තියෙනවා. මේක මේතර විතරක් නෙමෙයි, මුළු මේ පහළ ප්‍රදේශේ ඉඳන් තමයි මේ පැලුම් ගෙට ඇවිල්ලා තියෙන්නේ. මේ ටයිල් පුපුරලා මේ කණු එහෙම ගිලා බැහැලා තියෙනවා. මේ ටයිලුත් එක්ක විශාල ලෙස ඉරිතැලීමකට ලක් වෙලා තියෙනවා මේ හරිය. නමුත් ලක්ෂ 675000 පමණ මුදලක් තමයි තක්සේරු මුදල වශයෙන් අපිට ලැබිලා තියෙන්නේ. ලක්ෂ 75000කට එහා මට වියදම ගිහිලා තියෙනවා මේ නිවසේට. මේ හරි තක්සේරුවක් මේ නිවාස කිසි එකකට ලැබිලා නැහැ කියන එක
කියලත් කියනවා. ගිලා බැහැලා තියෙන්නේ මේ ටික මේ වැස්සහම මේ ඔක්කොම පිටි තෙත් වෙනවා අපි. රුපියල් ලක්ෂ 6ක් කියන්නේ වගේ ඉස්සරහා බැමි ටිකරයි ගේට් වෙනවා ලක්ෂ 6ක් ගිහලා තියෙනවා මේ පර්චස් ඉස්සපුරා තාපයක් ඉනි කරලා තියෙන්නේ ඒකටම ලක්ෂ 6ක් ගිහලා තියෙනවා අපිට. අපි ඉල්ලන්නේ මේ නිවාස නිසි තක්සේරුවක් කරලා මිනිසුන්ට සාධාරණ තක්සේරුවක් ලබා දෙන්න කියලා මේ ඉල්ලන්නේ. මොකද රජයෙන් අපිට මේ නිවාස දීලත් නැහැ. අපි රජයෙන් කිසි දෙයක් අපි ඉල්ලලත් නැහැ. අපි රජේ කියන්නේ මේ ඕමනාවෙන් කරපු දෙයක් නිසා මේ ස්වභාවික අපදාවක් නෙමෙයි මිනිසුන්ට සාධාරණ ඉෂ්ට කරලා දෙන්න කියලා. දැන් මෙතනදී කතා වෙච්ච තව එක ප්‍රශ්නයක් තමයි මේ නිවාස ඉරිතැල්ලයි කියලානේ. හැබැයි මේක මේ නිවාස ඉරිතැලීමකට විතරක්ම ලඟු කරන්න එපා. මොකද මේ ජනතාවගේ ජීවිත තමයි මෙතනින් ඉරිතලන්නේ. අන්න ඒ නිසා ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් හොයලා බලන්න, අවධානය යොමු කරන්න. අර වචනෙට විතරක් ජනතාවට විසඳුමක් දීලා තේරුමක් නෑ මෙතනදී. මොකද සාමක මේ ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව කෘෂිකාර්මික කටයුතු කළා නැත්නම් වෙනත් රැකියාවක් කළා ඉදිනදා තමන්ගේ ජීවිත කටයුතු සරි කරගන්න පිරිසක්. හැබැයි ඔවුන් දන්නවා, ඔබත් දන්නවා, තමන් ජීවිත කාලේ කොයි තරම්නම් මහන්සි වෙන්න ඕනේ තමන්ගෙම කියලා ගයක් හදාගන්න. ඒකට මුදල් කොයි තරම් අමාරු වෙන්ද ඒකට උපයාගන්නේ සපයාගන්නේ. ඉතින් එහෙම කරලා ඉදි කරගත්තු ගේ නිදහසේ ජීවත් වෙන්න නැති වුණාම පස්සේ තියෙන පීඩාව අලුතෙන් අපි පැහැදිලි කරලා දෙන්න ඕනේ නැහැ. මේ රටේ ජනතාව මේ තියෙන සත්‍ය සම්බන්ධයෙන් දන්නවා. දැන් ශාමික මේ කතාබහේ දැන් අදාළ ඉහළම පාලනාධිකාරී පැත්තෙන් දැන් මේ සම්බන්ධයේ අවධානය යොමු වුණා. මේ සම්බන්ධයෙන් විසඳුම් ලබා දෙන්න කියලා අදාළ අනුකමිටුපත් කළා. ඒවායේ නිර්දේශ අරගෙන ඒ සඳහා මොනතරම් මුදල් ප්‍රතිපාදන අවශ්‍යද කියලා ඒ සඳහා වෙන් කළා. අදාළ ආයතන වෙනම්පත් කළා. දැන් නිලධාරීන්පත් කරලා තියෙන මේ විසඳුම් ප්‍රායෝගිකව සකසන්න කියලා. හැබැයි නිලධාරීන්ගේ පැත්තෙන් මේ කටයුත්තාම වෙන්නේ නැහැ කියන්නේ ගම්මුන් මේ විදිහට චෝදනා කරන්නේ. දැන් ওই කටයුත්තර මැදිහත් වෙලා තිබුණා තවත් කෙනෙක්. මේ තමයි කීර්ති තෙන්නකෝන් මහත්මයා, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂවරයා. ඔහු කියන්නේ මෙන්න මේ වැනි කතාවක්. බදුල්ල දිසාපතිවරයා මේ තනතුර දරන කල ප්‍රාදේශීය ලේකම්වරුන්ට ජනතාවට සාහන සැලසීමේ ක්‍රියාවලිය ඉෂ්ට කරන්නට බැරි බව පෞගේ මාස 4ක කාල සීමාව තුළ අපි නැවත ජනාධිපතිවරයාටත් ඒ අදාළ වගකීම්ටත් දන්වලා තිබෙනවා. මේ පිළිබඳව ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, අගමැති ලේකම්වරයා මැදිහත් වෙලා තියෙන අවස්ථා 4කදී. නමුත් සොදේශ කටයුතු අමාත්‍යාංශය මේ දූෂිත නිලධාරියා ජනතාවට සෙත සලසන්නේ නැති නිලධාරියා ආරක්ෂා කිරීමේ පියවර අනුගමනය කරලා තිබෙනවා. මදුල්ල දිස්ත්‍රික්කයේ ඇති වෙලා තියෙන තත්ත්වය, ගාල්ල දිස්ත්‍රික්කයේ පසුගියදා අගමැතිවරයා විසින් ප්‍රකාශයට පත් කරපු තත්ත්වය හා සර්ව සම්පූර්ණයි. රජය අහන දීලා තියෙනවා නම් මුදල් ස්ට්‍රික්කේ අදාළ නිලධාරීන්ට යවලා තියෙනවා නම් ඒ මුදල් ජනතාව වෙත බෙදා දීමේ වගකීමක් රාජ්‍ය නිලධාරීන්ට තිබෙනවා. අගමැතිවරයා ප්‍රකාශ කරේ මම හෙලිකොප්ටරයක් අරගෙන ගිහිල්ලා අහසේ ඉඳන් මිනිසුන්ට ඇහැළු අවුල ගන්න සල්ලි බෙදුවා නම් මීට වැඩිය ඵලදායි වෙන්න තිබුණා කියලා. බදුල්ල දිස්ත්‍රික්කයේ තත්ත්වය ඊටත් වඩා නරක තත්ත්වයකට මේ වෙනකොට පතු වෙලා තියෙනවා. විශේෂ භාග අමාත්‍යවරයා, ජනාධිපතිවරයා අවශ්‍ය ප්‍රමාණයට වැඩි දෙගුණයක මුදලක් මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයට යොමු කරලා තිබුණා. නමුත් මූලිකම අවශ්‍යතාවයන් 6-5ක් ප්‍රගතියක් කිසිදු ප්‍රගතියක් දක්වන්නේ නැති තත්ත්වයකට මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ උමා ඔය කහන ව්‍යාපෘතියේ කටයුතු අඩාල වෙලා තිබෙනවා. විශේෂයෙන් මේට විසඳුම හොයන්න කියලා බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයාට, ඒත් එක්කම සහන ලේකම් කාර්යාලය නමින් තවත් අලුතෙන් ආයතනයක් ස්ථාපිත කළ මේ සියලු තැන්වලට අදාළ නිලධාරීන් යොමු කරලා ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. ජනතාවක ඉදිරි තවම විසඳුම් හම්බ වෙලා නැහැ. මෙතනදී කීර්ති තෙන්නකෝන් මහත්මයා චෝදනාවක් කළානේ බදුල්ල දිසාපතිතුමාට. මේ එතුමාගේ තියෙන පරිපාලනමය ප්‍රශ්නයක් නිසා තමයි මේ කටයුත්ත හරියට නියාමනය වෙන්නේ නැහැ කියලා අපි දිසාපතිතුමාගෙනුත් ඇහුවා. ඒකෙන් බදුල්ල උමාගේ ව්‍යාපති සම්බන්ධයෙන් අමාත්‍ය අනුකමිටු මණ්ඩලය ගතපු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා සෑම අංශයකින්ම සක්‍රීය දායකත්වයක් රජයේ දක්වලා තිබෙනවා. මේකෙදි මට මුලින්ම ආවා මිලියන 300ක්. මේ මිලියන 300ට වෙනුවට අමතරව තවත් මිලියන 300ක්, මිලියන 600ක් ලැබිලි තියෙනවා. ගෙවල් 2800 ගානක් හානි වෙලා තිබෙන දැන්න තක්සේරු කරලා තියෙනවා. තක්සේරු කරලා ඉවනලද සීලුම දෙනාට සීලුම ප්‍රාදේශීය ලේකම් වරුන්ට දැන් මිලියන 554ක් දැනට යවලා තියෙනවා. 554. ඊට අමතරව දැන් හැබැයි මෙහෙම එකක් තියෙන මේ යවනලද මුදලින් 83%ක්ම තක්සේරු අර්ථා තියෙන්නේ රුපියල් 10,000ට අඩු රුපියල් 10,000 ඉඳලා 50,000 දක්වා, 50,000 ඉඳලා 100,000 දක්වා. ලක්ෂයට අඩු හානි වීම තියෙනවා 83%. මිලියන 7ට වැඩි එකයි, මිලියන 6යි 7යි අතර දෙකයි. ওই විදිහට දැන් ওই රුපියල් 100,000ට වඩා අඩු කණ්ඩායම දැන් මේ ගෙවන ලද මුදල් ගන්නෙ නෑ. මොකද ඒගොල්ලෝ හිතනවා මේ එක ගේක පොඩි දෙයක් ගේපුවාම ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන තක්සේරු ගෙවයි කියලා. ඉතින් අපිට රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව කරුණු ලබන තක්සේරුවක් නේ අපිට ගෙවන්න පුළුවන් වෙන්නේ. අපිට ඊට වඩා දෙයක් ගෙවන්න බෑනේ. දැන් තක්සේරු දෙපාර්තමේන්තුවෙන් දෙන තක්සේරුව ඒක. හැබැයි දැන් මේ ගේ හදාගත් උදවිය මේ පීඩාවට පත් වෙච්ච
ජනතාවටින් තක්සේරුව එක නෙවෙයි චාමික. මොකද තමන්ගේ ගෙදර බිත්තියක් උපුරලා තිබ්බට පස්සේ මේ ලබා දෙන තක්සේරු මුදල් ප්‍රමාණවත් වෙන්නේ ඔවුන් කියන විදිහට ඉවිතලාගේ බිත්තියේ කපරාරුව ඉවත් කළ නැවත අලුතෙන් කපරාරුවක් ගහන්න නම් ඇති. මොකද බිත්තිය අලුතෙන් නැවත නවීකරණය කරන්න අලුත් වැඩියා කරන්න නම් ඒ මුදල කොහොමවත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මොකද එන්න එන්නම ඒ ඉරිතල්ම පැල්ම එන්න එන්නම තවදුරටත් වැඩි වෙනවා. ඒ නිසා මේ අදාළ ඇස්තමේන්තු කිරීම තමයි තක්සේරු කිරීම එක දවසකදී කරලා ඉවර කළාට තව මාසයක් යනකොට මේ බලපෑම තවත් වැඩි වෙලා තියෙනවා. ඔව් මේ ව්‍යාපෘතිය එක කාර්යයකට විතරක් විසඳුමක් දෙන්න කරපු එකක් නෙවෙයිනේ. ඒ කමනේ මේකට කියන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය කියලා. හැබැයි අවසානයේ වෙනකොට මේක අර සමන්ත විද්‍යාරත්න මහත්මයා සඳහන් කරන පරිදි උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතිය බවට පත් වෙලා තිබෙනවානේ. අන්න ඒ නිසා මේකට ඉතා හොඳ විසඳුමකට යා යුතුයි. ඒ විසඳුම එහෙම උනේ නැත්තම් ජනතාවට වෙන්නේ දිගින් දිගටම පීඩණයට පත් වෙන්න වලපල්ලට වැටෙන්න. තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. ඊට කලින් විරාමයකට යනවා. 0112553 63 ඔබේ අදහස් බැලුම්ගලට ඉදිරිපත් කරන්න පුළුවන්. ගෙවල් 7345ක් දැනට මේ එක ග්‍රාම සේවා වසකවත් එක ගොවි බිමකවත් අද ගොවියෙක් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්න බෑ, වතුර නැහැ. ඉතින් ඒක සතෙකුට බොන්න තරම් වතුර ටිකක් නැතුව තියෙන්නේ. වතුර පැත්තෙන් ගත්තම එහෙමයි, නිවාස පැත්තෙන් ගත්තම එහෙමයි. ඊළඟ මේ අතරේ ඉන්නවා ගොවි තැන්කරු මල් වගා කරපු අය, මේ හරිතාගාර කරපු අය, ඒ සියලු දෙනා අතට යන එන මන් නැතුව ඉන්නේ. ඉතින් ඒක නිසා 2014 ඉඳලම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව ෆයිල් කරලා තිබ්බා. ඒ නඩුවෙන් ලැබුණු නියෝගය දුන්න 2016 සැප්තැම්බර් 30 වෙනිදාට වෙනකොට වගාවන්දි ටික ගෙවන්න විශේෂ ජල ව්‍යාපෘති තුනක් ආරම්භ කරන්නත් කියලා. නමුත් ඒ එකක්වත් හරියට කරේ නැහැ. වගාවන්දි යම් කිසි ප්‍රමාණයක් ගෙව්වා අපි නැහැ කියන්නේ. කන්න 8ක් දැන්න ගිහිලා තියෙන අයට කන්න 3ක් ගෙවලා තියෙනවා, 4ක් ගෙවලා තියෙනවා. කන්න 4ක් පාළු වෙච්ච අයට කන්න 2ක් ගෙවලා තියෙනවා, කන්න 1ක් ගෙවලා තියෙනවා. ඒ වගේ මේවා කිසි ක්‍රමවේදයක් නැති බව තමයි අපි කියන්නේ. ජල ව්‍යාපෘතිත් ඒගොල්ලෝ පසුගිය දවස්වල තුසාවීට කියලා තිබ්බා. අපි දැක්කා ජල ව්‍යාපෘති සියල්ල කම්ප්ලීට් කියලා. ඒක බොරු. ඒක බොරු කියන කප් ප්‍රසිද්ධිය කියනවා. මකුල්ලැල් ප්‍රදේශය ගත්තම පාර හරහා දෙන්න තියෙන ජල නල මීටරේ හයි කරලා තියෙනවා. පාලහර සම්බන්ධතාවයේ දීලා නැහැ. ආඩිකෙන් අවතර ගන්න ඕනේ කියලා. මේක එක එක පැතිවලට මේගොල්ලෝ බෝලේ පාස් කර කර එහෙම නොදී මේක දවසින් දවස කල්ලා නැහැ. හැබැයි උසාවියට කියනවා මේ ජල ව්‍යාපෘති තේරම කම්ප්ලීට් කියලා. කාලාන්තරය තිස්සේ කතාබහට ලක් වෙච්ච උමාවයේ බහුකාර්ය ව්‍යාපෘති ජනතාව පීඩාවට පත් වෙලා හිටියා. හැබැයි ජනතාවට විස්තර විසඳුම් දෙනවා කියලා බලධාරීන් පොරොන්දු වුණා. නිලධාරීන් කිව්වට හැබැයි අපි එතනට ගිහිල්ලා උමාවයේ පීඩාවට පත් වෙච්ච ජනතාව දිහා බැලුවට පස්සේ, ප්‍රදේශය දිහා බැලුවට පස්සේ ඒවට විසඳුම් හම්බ වෙලා නැහැ කියන කාරණාව තමයි පේන්න තියෙන්නේ. දුරකතන ඉන්නව අපිට කතා කරන්න සජීව වසන්ත මහත්මයා වැලිමඩින් අයබොනුතුමාට. අයබොන් මහත්තයා, ඇත්තට මම නැත්තම් ස්තුතියෙන් වන්ත වෙනවා මේ වගේ වැස්සට පාත්වනකට. ඇත්තම මහත්තයා මේ මම මේ බහුකාර්ය යෝජනා ක්‍රමයෙන් පීඩාවට පත් වෙච්ච එක නෙවෙයි. ඒත් මට හිතුණා ඇත්තට මම ඒක දැක්කා. මම ගිහිල්ලා සතියක් විතර එගොඩගම කියලා තියෙනවා, ඒ ගමේ පොඩි වැඩක් කරන්න ගියා. ඒ ගමේ ඇත්තට මට ඒකෙන් පොඩි අත්දැකීමක් ලැබුණා. ඇත්තටම හොඳට සරසාර තිබ්බ මේ ගොවි බිම් මෙහෙම. දැන් අද ඇත්තටම ඒවා විනාශ වෙලා ගිහිල්ලා වතුර නැතුව. ඇත්තට මිනිස්සු අන්ත දුගී භාවයක් මේ ඇත්තටම පෙළෙන්නේ මිනිස්සු මේ වතුර නිසා. ඇත්තට එච්චර කරන් මිනිස්සුන නාගන්ද නැහැ, රෙදි කෑල්ලා හොදන්න බොන්ද නැහැ. කිසිම ඇත්තටම මේ වගේ ව්‍යාපෘති කළා මහත්තයා මිනිස්සුන්ට මේ ඒ කියන්නේ එක පැත්තකින් හොඳ දෙයක් කළා, එක පැත්තකින් අගතියක් කළා වැඩක් නැහැ මහත්තයා. මේවා කරනකොට ඇත්තම නිසි බලධාරීන් හරියට බලලා මේවා කරන්න ඕනේ. දැන් ඒ සම්බන්ධයෙන් බලමින් තිබෙනවා ප්‍රශ්නය, මේ කාර්ය කරගෙන යද්දී බහුකාර්ය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරද්දී උමාවයේ යම් යම් ප්‍රශ්න ගැටළු මතුවෙන්න ගත්තා. දැන් ඒවට විසඳුම් දෙන්න වෙලා තියෙනවා. එතකොට ප්‍රශ්නෙකට මේ විසඳුම් දෙන්න යද්දී ඒව නිසියාකාරයෙන් ක්‍රියාත්මක වෙනවද කියන එක සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශයේ පීඩාවට පත් ලයින ජනතාවගෙන් චෝදනා නැගෙනවා. ඒව හරියට ලැබෙන්නේ නැහැ, විසඳුම් ලැබෙන්නේ නැහැ. තවමත් අපි මේ වලපල්ලෙම තමයි ඉන්නේ. ඒක නිසා තේරුමක් නැති විදිහට තමයි මේ හැම දෙයක්ම වෙන්නේ කියලා. හැබැයි දැන් මේ ප්‍රශ්න වෙලාවේ පරිසරයට යම් ප්‍රශ්නයක් මතුවානේ, පරිසරය සම්බන්ධ යම් ප්‍රශ්නයක් මතුවා. අන්න ඒ නිසා ඒ සම්බන්ධයෙන් එහෙමත් කතා කරා, කතා වුණා මේ කාලේ. දැන් වර්තමානයේ වෙනකොටත් කතා වෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ සජීව චාමිකර මහත්මයා.
ප්‍රධාන ගැටලුව වෙලා තියෙන්නේ මේ ව්‍යාපෘතිය සඳහා වෙන් කරපු මුදලට සමාන මුදල් ප්‍රමාණය මේ ව්‍යාපෘතිය හේතුවෙන් ඍජුව සහ වක්‍රව අවතැන් වෙච්ච ජනතාවට වන්දි ගෙවීම සඳහා මේ වන විට යෙදවීමට සිද්ධ වෙලා තියෙනවා. මොකද දැනට අපිට නාවරණය වෙලා තියෙන තත්ත්වය තමයි කිසිදු ආකාරයකින් මේ ව්‍යාපෘතිය යටතේ අවතැන් වෙලා ඉන්න ජනතාවට නිසි වන්දි ලබා දීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න තවම කිසිදු ආයතනයකට බැරි වෙලා තියෙන්නේ. මෙතරම් විශාල ධනස්කන්ධයක් වෙන් කිරීමේ කිසිදු හැකියාවක් නොමැති තත්ත්වයක් දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම රජයේ පැත්තෙන් කිසිදු වන්දි ගෙවීමක් සිද්ධ කරන්න බැරි වීම සඳහා ප්‍රධාන වශයෙන් එහෙම නැත්නම් වන්දි ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න නොහැකි වෙන්න ප්‍රධානම හේතු වෙලා තියෙන්නේ මෙතරම් විශාල අවතැන් වීමක් පිළිබඳව කිසිදු ආකාරයකින් පූර්ව සැලසුමේදී සඳහන් වෙලා තිබුණේ එහෙම නැත්නම් පූර්ව සැලසුමේදී කිසිදු ආකාරයකින් අනාවරණය කිරීම ඉදීමක් හෝ දක්නට ලැබුණේ නැහැ. මේ හේතුව හින්දා තමයි ප්‍රධාන වශයෙන්ම මේ ව්‍යාපෘතිය යටතේ අවතැන් වෙච්ච ජනතාවට කිසිදු ආකාරයකින් කිසි සහනයක් දෙන්න බැරි වෙලා තියෙන්නේ. මේ අදාළ ව්‍යාපෘතියට වියදම් වෙන මුදල වගේ සමාන මුදලක් දැන් ව්‍යාපෘතිය නිසා හානියට පත් වෙච්ච උදවියට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙනවා. මං හිතන්නේ එතකොට ඒ මුදලුත් එහෙම වැය වෙන්නේ ජනතාවගේ මුදල් නේද? මේ රටේ පොදු මහජනතාවගේ වදු මුදලින් යන මුදල් තමයි ඉතින් ඒවලත් ගෙවන්න වෙන්නේ. ඉතින් අපිට තවත් කෙනෙක් ඉන්නවා දුරකථනයෙන් කතා කරන්න. ඉන්ද්‍රාණි මහත්මිය බණ්ඩාරෝ හිල්ලෝ ප්‍රදේශයෙන්. අයිබෝන්. අයිබෝන් මහත්මයා. ඔක කියන්න පුතේ මේක අදහස. මට කියන්න තියෙන්නේ මේකයි මේ දැන් අපේ ගෙවල් අපි දුක් විඳලා අපි රටට ණය වෙනවා බැංකුවට ණය වෙනවා නෙවෙයි මේවා හදාගත්තේ ඇත්තටම දුක් විඳලා හදාගත්තේ දාඩිය මාල්සේ අපේ ගෙවල් ඉරිසලලා තියෙන්නේ ඇවිල්ලා බලලා ගියා අපිට රුපියල් 20000ක චෙක් එකක් තියෙනවා කියලා එන්න කිව්වා අපි 20000කින් මොනවද මහත්තයෝ මේ ගෙවල් වලට කරගන්න පුළුවන් දැන් එන්න මේ ගෙවල් වල ඉරිසල්ල ඉවර වතුර පැත්තෙන් බැලුවොත් මහත්තයා අපේ ළිඳක තිබ්බ වතුර අඩි 35ක වතුර තිබ්බ ළිඳක වතුර ප්‍රමාණය අපිට ගැල ලීටර 10ක් 500ක් ගණන් දීලා අපි මොකද කරන්නේ අපි අර ළිඳෙන් කොයි තරම් ප්‍රයෝජනයක් ගත්තද වත්ත කෙලවලු හැදුවද දැන් ගැල ලීටර 500කින් අපිට පුළුවන් ද මේ ටික කරගන්න ඒක එකක් තව එකක් මහත්තයෝ අහගෙන ඉන්න විනාඩියක් මේවට මේ කොළවලට සයිස් කරන්න මේ මිනිස්සුන්ට මහ ලොකු ලොකු නිලධාරීන්ට ගෙවන මුදල් අනේ මේ අහිංසක මිනිස්සුන්ට දුන්නනම් මොකද වෙන්නේ ඒ ඇප්ලිකේෂන් එකක් අද ගේන්න කියනවා ණය ගෙවනවා හෙට දෙනවා කියනවා ඒ හැම එකම ගිහින් දුන්නට ෆයිල් ගොඩ ගෙවුවට ඇති වැඩක් නැහැ නේ මහත්තයෝ හොඳයි ඔන්න ඔය වගේ අත්දැකීම් තමයි චාමික මේ ප්‍රදේශයේ ජනතාවට තියෙන්නේ ඔව් බාලගිරි දෝෂයේ අද නෙවෙයි හෙට වගේ වැඩක් වෙලා තමයි දැන් තියෙන්නේ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය අන්න ඒ නිසා අපි කියන්නේ අද නෙවෙයි හෙට නෙවෙයි මේකට කඩිනමින් ප්‍රශ්නය මතුවෙන වෙලාවෙම විසඳුමක් දෙන්න ඒ වගේම දීර්ඝකාලීන වගේම කෙටි කාලීන විසඳුමක් හොයන්න හැබැයි ඒව හෙව්වට මදි ක්‍රියාවට නගන්න ප්‍රශ්නේ කොතරම් උග්‍ර වෙලාද කියලා ඔබට වීඩියෝවක් විතර බලන්නත් පුළුවන් net fm බැලුම් ගල facebook පිටුවට ඇවිල්ලා දැන් මේ වීඩියෝව ඔබට බලන්නත් අපි ආරාධනා කරනවා අපි තව කතාවක් තියෙනවා චාමික අහන්න අර කීර්ති තෙන්නකෝන් මහත්මයා කතා කරපෙලා මෙන්න මෙවැනි අදහසකුත් එතුමා කිව්වා උමාඔය සහන සම්බන්ධයෙන් කැබිනට් අනුකමිතුවක් පත් කරා ඔවුන්ගේ භූමිකාව කරපු බව අපි විශ්වාස කරනවා රජය මේ වෙනකොට රුපියල් මිලියන 600ක් උමාඔය සහන සැලසීම සඳහා ලබලා දීලා තියෙනවා නමුත් මේ මුදල් ජනතාවට නොලැබීම තමයි මූලිකම ප්‍රශ්නේ බවට පත් වෙලා තියෙන්නේ උදාහරණයක් විදිහට මේ නිවාස ලබා දීම සඳහා ඉඩම් හදුවාගෙන තියෙනවා නමුත් එකම බින් අඟලක්වත් එකම පුද්ගලයෙකුට හෝ ලබලා දෙන්න සමත් වෙලා නැහැ වගහානි ලබා දීමට අධිකරණ නියෝගයක් තියෙනවා ඒ අධිකරණ නියෝගය ක්‍රියාත්මක කරලා ලබා දෙන්නට කටයුතු කරලා නැහැ දුන්නතාවට ගොවි ජනතාවට සහන වැලිමඩ ඌව පර්ණගම හාලියල ප්‍රදේශවල එකම පුද්ගලයෙකුට හෝ නිවාස හානි සිදු වෙලා තිබෙන පුද්ගලයන්ට අවම වශයෙන් රුපියල් 15000ක නිවාස කුලිය හෝ එකම පුද්ගලයෙකුට හෝ ලබලා දෙන්නට රජය අසමත් වෙලා තියෙනවා දැන් ශාමික මේ රජය කියලා කියන්නේ අවසානයේදී රාජ්‍ය නිලධාරීන්ටනේ මොකද ඉහළ බලධාරීන් මේ සම්බන්ධයෙන් ප්‍රතිපාදන වෙන් කළා කියලා කියනවා දැන් ඒ කාරණාව අපි බැලුව බලමට අපිට පේන්න තියෙනවා ඇත්තටම ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා නිලධාරීන්ගේ මට්ටමින් වැඩේ වෙලා නැහැ එතකොට බදුල් දිස්ත්‍රික් ලේකම්වරයාට සහන ලේකම් කාර්යාලයට සහ අනිකුත් බලධාරීන් මේ සම්බන්ධයෙන් හරියට නියාමනය වෙන්නේ නැහැ කියලා මේ චෝදනාව තියෙන්නේ අපි දිසාපෙත්තුමගෙනුත් ඇහුව ඇත්තටම දැන් මේ ජනතාවත් කියනවා Tamanට නිසියාකාරව වන්දි හෝ නිවාස බිම් මගලක්වත් දීලා නැහැ නිවාස කුලිය දීලා නැහැ කියලා ඇත්තටම දුන්නද නැද්ද කියලා දෙනාටම නිවාස කුලිය ගෙවල තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මොකද අපි ක්‍රේග් වත්ත අත්පත්තර ගත්තා අක්කර 24කුත් අක්කර 12කුත් දෙතරක. නමුත් FBR වාර්තාව දැක්වලා තියෙනවා අපට ඒ වගේ පදිංචි කරන්න එපා. මේ උමග ඒ ප්‍රදේශෙනුත් යනවා. ඒ වගේ අස්ථාවරත්වයන් සිදුවීමින් පවතිනවා කියලා. ඉතින් ඒක නිසා අපි දැනට වෙනත් ඉදමක් කිනලන් වත්ත අත්පත්තර
ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින්නේ. වහලවල් එහෙම ගලවන්න කියලා තියෙනවා. මොකද ඒවැය තවදුරටත් පරීක්ෂණය වෙලා ඉදී විතර. ඇත්තම මේ කොණ්ඩේසිය අපි අමාත්‍යංශයත් එක්ක කතා කරලා ඉවත් කරලා දුන්නා. දැන් ඒ අපේ සල්ලි යවන කිසුම කඩදාසියක ඒ කොණ්ඩේසිය සලකා බැලීමකට ලක් කරන්නේ නැහැ. එහෙම පූර්ව හානි වෙච්ච බවට ඒ ස්ට්‍රක්චරල් ඉංජිනියර්ස්ලාත් NBR එකක් කියනවා නම් යමෙක් අපි එයාට එයාගේට සම්පූර්ණම තක්සේරු වර්තාවම ගෙවනවා කොණ්ඩේසි විරහිතව. නමුත් දැන් ගෙවල් වලින් ඉවත් නොවේවි කියන බයට වහල් වර්ගලා ඉකලවා ඉවත් කරන්න කියලා නියෝග කරලා එහෙම ගලවපු ස්ථානක් තියෙනවා. ඒක ඉවත් වුණා නොවුණා දැන් ඕක ගලවගෙන මිනිසුන්ට ඒක හදාගන්න තැනක් නැත්තම් ඒගොල්ලොන්ට ඒක ආරක්ෂා කරගන්න තැනක් නැත්තම් අපට මිනිසුන්ගේ දේපළ ඉවත් කරගෙන යෑම කරන තාක්කල් බන්දි ගෙවන්නේ නැහැ කියන කොණ්ඩේසි අමානුෂිකයි. ඒ අමානුෂික බව අපි කතා කරලා ආණ්ඩුවත් එක්ක කොණ්ඩේසි ඉවත් කරලා දුන්නා. බණ්ඩාර බදුල පාරේ දෝව පන්සල තියෙනවනේ. පන්සලට පහලින් තියෙනවා බදුල ඔය. දෝව පන්සල කියලා පහට බැස්සම බදුල ඔය. ඒකෝර බදුල ඔය උඩ කැලේ සම්පූර්ණ බදුල ඔය හිඳිලා ඉවරයි. බදුල ඔයක් නෑ දැන්. ඒකෝර දෝව පන්සල රජමහාවිහාරයක්. ඔගේ දිය කපන තැනට කියන්නේ පැම්පොල කියලා. අවදාවත් හිඳිත් නැති මොල්ලි දඩා වතුර නගින උල්පත. දැන් එතන වැල්ල තමයි කැපුවොත් කපන්න දින් වතුර නෑ. දිය කප්පු තැන් වල දිය කපන්න තියා බොන්න තිබිච්ච ලිඳේවත් වතුර නැහැ. ඔව් අවසානයේදී වෙන්නේ දිය කපනව නෙවෙයි මිනිස්සුන්ගේ වෙල්ල කැපෙන වැඩක් මේක. ඉතින් අන්න ඒ නිසා ඒකට ඉතා ඉක්මනින් විසඳුම් අවශ්‍ය කරනවා. විසඳුම් නිසි ලෙස ක්‍රියාවට නැගිය යුතු වෙනවා. දික්කරා ප්‍රදේශයෙන් කතා කරනවා චාමිකර මහත්මයා. අයිබවන්. අයිබවන් මහත්තයා, ඔබවන්ලාට ගොඩක් පින් මේ අපිට කරන මේ සහයෝගයට. ඔය ඇල්ලේ පරිසල් ලේකම්තුමා කියනවා දැන් අපිට හැම වන්දියම ගෙවල තිනවා කියලා. කිසිම වන්දියක් මේ තරම් ගෙවලත් නැහැ. අන්තික අපි මේ ගොවිතැන් කරලා ජීවත් වෙත අසර මිනිස්සු. දැන් අපිට කියනවා ඉඩම් මැනින්ද දැන් ඒකට මුලින් රජයෙන් කියලා තියෙන මේක ඔක්කොම සල්ලි වෙන් කරලා තිනවා මේ ගොවින්ට ලබා දෙන්න කියලා. අද වෙනකන් සත පහක මේකක් නැහැ. හේතුව වෙලා තින්නේ ගෙනාපු සල්ලි මේක ලොකු ලොකු මිනිස්සුන්ට බෙදා ගන්න පෙර දඟල් දෙයක් තමයි අපිට පේන්නේ. උමා ඔය සාහන අරමුදල පිටවල දැන් මාස 3කට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. නමුත් උමා ඔය සාහන අරමුදලෙන් ජනතාවට බලාපොරොත්තු වෙච්ච සාහනය ලැබිලා නැහැ. විශේෂයෙන්ම ජනතාවගේ ජීවිත සහ දේපළ බේරා ගැනීම තමයි මූලිකම අවශ්‍යතාවය බවට පත් වෙලා තියෙන්නේ. නමුත් ජනතාවගේ නිවාසවලට වන්දි ගෙවීම දැවැන්ත අවුල් ජාලාවක් බවට පත් වෙලා තියෙනවා. නිවාසවල සම්පූර්ණ හානියට පත් වෙච්ච පුද්ගලයන්ට විකල්ප නිවාස එහෙම නැත්නම් නිවාස කුලී ලබා දීම හෝ විධිමත් ආකාරයකට සිදු වෙන්නේ නැහැ. කැබිනට් මණ්ඩලය අත්රජයේ තක්සේරුකරුවන්ගේ නියෝගය මත රුපියල් 25,000 සිට 22,500 දක්වා මුදලක් මාසික කුලියක් ලබා දීමට අනුමැතිය ලැබිලා තියෙනවා. නමුත් බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ කිසිම පුද්ගලයෙකුට මේ මුදල හෝ ලැබිලා නැහැ. ඒ වගේම විකල්ප ඉඩම් ලබා දීම එකම පුද්ගලයෙකුට හෝ ඉඩම් ලැබිලා නැහැ. විකල්ප මාර්ග ඉදිකිරීමේ යෝජනාවක් තිබුණා. ඒ යෝජනාව ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ වගේම නලලින් 6ක් ඉදි කරලා නොමිලේ ජනතාවට වතුර ලබා දීමේ උත්සාහයක් තිබුණා. බවුසර් මගින් ජලය ලබා දීම සඳහා කටයුතු කරනවා කිව්වට ජනතාවට ජලය ලැබෙන්නේ නැහැ. සහන කාර්යාලය මගින් බවුසර් 27ක් ක්‍රියාත්මක කරනවා. එයින් 11ක් රියදුරෝ නැතුව දැන් මාසයකට වැඩි කාලයක් නවතා දමලා තියෙනවා. මේ අනුව ඉතාමත් පැහැදිලි උමා ඔය සහන ව්‍යාපෘතියට අති දැවැන්ත මුදලක් රජේ විසින් පොම්ප කරාට ඒ මගින් බලාපොරොත්තු වෙච්ච සහනය උමා ඔය පීඩාවට පත් වෙච්ච පුද්ගලයන්ට ලැබිලා නැති බව. දැන් පානීය ජලය ජනතාවට ලබා කියලා යොමු කරපු බවුසර ට්‍රැක්ටර් මේ වෙනකොට අපිත් ගිහලා බලනකොට තන්ත්‍රී පිටිනේ ගාල් කරලා තියෙනවා. රියදුරෝ නැතුව. ඒත් එක්කම ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් විවෘත කරපු දෙමෝදර ජල ව්‍යාපෘතිය අද අකර්මණ වෙලා තියෙනවා. අපි ඒ ගැන ඇහුවා බදුල දිසාපතිතුමාගෙන්. නෑ නෑ මේ වෙනකොට ලැබෙන්නේ නෑ. මොකද බවුසර් පොයින්ට් හයි කරන්න ඕනානේ. බවුසර් පොයින්ට් එක හයි කරලා ඉවර වෙන්නේ 23 වෙනිදා. ඉතින් ඒක දේතලාවෙන් ඇල්ලෙන් වතුර ගෙනත් දෙනවා. දැල්ල වායකෙන් වතුර ගෙනත් දෙනවා. ඉතින් ඇත්තට මේ හානියකට පත් වෙච්ච වෙලාවේ ඒගොල්ලෝ කියන වතුර ප්‍රවාහනයන් නැතිව වතුර දීමේදී ප්‍රධානතම ගැටලුව තියෙන්නේ අපි බවුසර් දුන්නත් මේ බවුසර් යන්න බෑ මේ පාරවල. එක්ක පාර මැද ටයර් එකක් පාරේ අයිනේ ටයර් එකක් වාහනයකට මාරු වෙන්න බැහැ. දැන් බවුසර් හතරක් පෙරලිලා තියෙනවා. බවුසර් හතක් පැත්තකට කරලා තියෙනවා රේදුරල නැතුව. ඉතින් මේ වගේ ප්‍රශ්න මේ වගේ කඳුවල වතුර බවුසරයක් විශේෂයෙන්ම එලවන්න පුළුවන් හැකියාව තියෙන කට්ටිය නැහැ. තන්ත්‍රී පිටණියේ ගාල් කරලා තියෙන ට්‍රැක්ටර් කීපයක් බවුසර් කීපයක්
ප්‍රදේශයක් ඒ රියදුර නැතිකම නිසාද ඇත්තට මොකද ඒ හේතුව? නෑ ඔතන දෙවර්ගෙම තියෙනවා. රියදුර නැතිකම වගේම කාර්මික දෝෂ නිසා හැලහැප්පීම් නිසා වෙච්ච දේකුත් තියෙනවා. පිටපලාත් වලින් රියදුර මහත්තුරු ගෙන්වලා හෝ නැත්නම් කාර්මික දෝෂ නිදාකරණය කළා. නෑ දැන් මොකද අද ප්‍රවති පලාත් රැස්වීමේදී තීරණයක් ගත්තා පරාක්ෂමාගම මීට පෙර කුලියට ගෙනාපු බවුසර්. දැන් මේ බවුසර් වල රියදුර යොදලා බවුසර් වල පීඩන් දරලා කරනවට වඩා වගකීමකුත් නැහෙනේ. වගකීමක් එක කෝටේෂන් කෝල් කරලා බවුසර් ගන්න එක මීට වඩා ලාභයි කියන්නේ. ඒතර ආණ්ඩුවට වගකීමකුත් නැහෙනේ. ඉතින් ඒක නිසා අද මොකද මේ වෙනත් පළාත් වල තියෙන නියඟන් තත්ත්වය මත කුරුණෑගලින් ගෙනපු බවුසර් අපි යවන්න ඕනේ. මොකද මේ උමාවේ තිබ්බ හදිසි තත්ත්වය මත බවුසර් ගෙනාවේ. ඒගොල්ලෝ බවුසර් එක නවත්තලා තියලා ඒගොල්ලෝ ගියා යන්න. ඉතින් ඒක නිසා සිවිල්ආරසක බලකායේ යුද්ධ හමුදාවේ දාලා තමයි මේ කටයුතු ටික දිවිවේ. ඉතින් මේ අපේ බණ්ඩාර වෙල වදුල්ලේ තියෙන පාරවල් වල ඔය වතුර බෙදීමේ බවුසරයක් එල්ලගෙන වතුර බෙදීම ඩ්‍රයිව් කිරීම තරම් ලේසි පහසු කාරණාවකුත් නෙවෙයි හැමතෙම. ලෝකයේ ගෝලාකාරයි මිනිස්සු විවිධාකාරයි කියලා කතා තියෙනවානේ. අන්න එහෙම කතා තියෙද්දි මේ උමාවයේ බහුකාර්ය ව්‍යාපෘතිය ප්‍රශ්නත් දැන් විවිධාකාරයිනේ. ඒ ගැන තමයි අද නෙත්තේ පෙම් බැලුංගල කතා බහ. දැන් මේ ප්‍රශ්න විසඳන්න කියලා සහන ලේකම් කාර්යාලයක් පිහිටලා තිනේ. ඒ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා අමරසේකර මහත්තයාත් අපි කතා කරලත් ඇහුවා මේ ගැන. දැන් මම කියනවා රජය ඒ දඬ පුළුවන් తీරන ඔක්කොම ගරන් ඉවරයි. දැන් කමිට් පේපර් හතරක් ගිහින් තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒවට නිලධාරීන් මේ අරාඩුවක මේක අඩුව අරගෙන කරන්නේ මේ කරන්නේ නැහැ කියලා අමාත්‍යංශයට දැනුම් දෙනවා. අමාත්‍යංශයට ගන් දුවා කමිට් පේපර් හදලා දුන්නා. දැන් කියන්නේ රටේ පාලන අධිකාරිය පැත්තෙන් වැඩේ කරලා තිනු නමුත් නිලධාරීන්ගේ පැත්තෙන් තාම මේක අකාර්යක්ෂමව වැඩේ කරන්නේ කියලා තමයි චෝදනාව තියෙන්නේ. ඔව් අකාර්යක්ෂමම නෙවෙයි. ඉතින් නිලධාරීන්ටත් ප්‍රශ්න දෙනවා. නිලධාරීන්ගේ හරි පරිසරනොත් තිනවනේ මේ දවස්වල වර්ණවාදී අපි දැක්කේ. ඉතින් නිලධාරීන් ප්‍රතිකාරද බාර්ගෙන් කියනවා වන්දි කරනකොට හරියට පරිසරන් වෙනවා. ඉතින් අනේක අපේ මිනිස්සුත් වරද ගන්නවා. මොකද විවාරේ ගුවන් දෙපාර්තමේන්තුව ඒ වැඩේ ටිකක් ඉක්මනින් ඉක්මනින් මිනිස්සුන් ඇවිල්ලා කරගෙන යනකොට මිනිස්සුන් ප්‍රශ්න ගන්න පටන් ගත්තා. සක්සර් දෙපාර්ට්මන්ට්ුව වැඩ කරන්නේ කවදාද උසාවිතර යන්න වෙනවාමයි කියලා ඒ මතය ඉන්නවා. සාගටි ගියොත් යොත් අපි කියන කාරණා නැගෙන සක්සර් දෙපාර්ට්මන්ට්. එක්කොට ඉතින් මේ වගේ නිලධාරීත්ව පරිසම් වෙනවනේ. එක්කොට ඉතින් ඔහොමම තත්ය. නිලධාරීන් පරිසම් වෙනවා වගේම හැබැයි මේ පීඩාවටපත් ජනතාවට විසඳුමක් දෙන්න ඕනේ. වෙච්ච පරිසර හානියට යම් කිසි විසඳුමක් දෙන්න ඕනේ. ඒ ගැන තමයි අපි අවධාරණය කරන්න නැවත වතාවක් net FM බැලුම් ගලින්. උමාඔය ගැටලුවේ තත්ත්වය සම්බන්ධයෙන් net FM බැලුම් ගල රේඩියෝ හෙලිදරවට අමතරව වීඩියෝ හෙලිදරවක් තියෙනවා. අන්න ඒක බලන්න පුළුවන් ඔබට net FM බැලුම් ගල Facebook පිටුවේ. එහෙනම් සුබ දවසක් ගිහින් එන්න මම රංගන. මම චාමික.